වතුකම්කරුවන්ගේ දෛනික වැටුප ඉහළ දැමීමට තීරණය කළ බව කම්කරු ජනතාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දැනුම් දුන්නේ පසුගිය මැයි පළමුවෙනිදායි. ඒ සම්බන්ධයෙන් වතු හාම්පුතුන් සහ රජය අතර යම් මතභේදාත්මක තත්ත්වයක් පැවති අතර අවස්ථා කිහිපයකදී සාකච්ඡා පැවැත්වුණා. මෙම සාකච්ඡා සඳහා ඇතැම් අවස්ථාවලදී වතු හාම්පුතුන් සහභාගී වී නොමැති අතර කම්කරු අමාත්‍යවරයා සහ වැටුප් පරිපාලක සභාව සාකච්ඡා කර වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා පසුගිය අප්‍රේල් 30 වෙනිදා ගැසට් නිවේදනයක් දැනිකුත් කළා. ඒ අනුව රුපියල් 1,350ක මූලික වැටුපක් සහ රුපියල් 350ක දීමනාවක් සහිතව රුපියල් 1,700ක් දක්වා වැටුප් වැඩි කිරීමක් සිදු කර ඇති බවයි පසුගියදා මාධ්‍ය හමුවක් ඇඳවමින් කම්කරු අමාත්‍යවරයා පැවසුවේ. මේ වැටුප සම්බන්ධයෙන් තීන්දුව අපි අරගත්තා. ඉදිරියේදී සියලුම වතු හාම්පුතුන්ට සිද්ධ වෙනවා මේ අවම මූලික වැටුප ගෙවන්න. මේ යෝජනා කරලා තියෙන වැටුප දැනට මේ අය ගෙවන්නේ නැද්ද? ඒ ගෙවන්නේ නැත්නම් ඇයි? ඒ ගෙවන්න නොහැකියාව මොකද්ද? ඒ අයට ගෙවන්න බැරි ඔවුන්ගේ අකාර්යක්ෂමතාවය නිසාද? එහෙමනම් අකාර්යක්ෂම අයගෙන් වතු ටික නැවත ආණ්ඩුවට පවරගෙන කරන්න පුළුවන් අයට දෙන්න ඕනි කරන මූලික පනත හදන්න පහුගිය සතියේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ගත්තා. මේ අතර ලංකා වැවිලිකරුවන්ගේ සංගමය මාධ්‍ය හමුවක් ඇඳවමින් ප්‍රකාශ කළේ මෙම වැඩපිළිවෙල ප්‍රායෝගික නොවන බවයි. ගරු ජනාධිපතිතුමා එක්ක වට 3ක් පමණ සාකච්ඡා කරා. ඒ හැම වටේදීම ගරු කම්කරුවේ ඇමතිතුමාත් හිටියා. ඒ අවස්ථාවේදී අපේ පැත්තේ තියුණ ගැටළු සියල්ලම ඉදිරිපත් කරා. අපිට ඒ කියන වැටුප ගෙවන්න තියෙන අපහසුතාවය ගැන අපි පැහැදිලි කරා. නමුත් අපි යම් යම් යෝජනා ඉදිරිපත් කරා. ලවන්ස් එකක් ගෙවන්න අපි එකඟ වුණා. ඵලදායීතාවයේ අනුව වැටුප් ගෙවන්න අපි යෝජනා කළා. නමුත් ඒ සියලුම යෝජනාවල් නිෂ්ඵල වුණා. අන්තිමට අවසාන වශයෙන් පරිපාලක සභාවෙන් ඒ තීරණය ගත්තා. කලමනාකාරීත්වය හැටියට අපිට ලැබෙන ආදායමෙන් තමයි කර්මාන්තය කරන්න පුළුවන්. අපිට පිටින් සල්ලි ඔෆිස් එකේ සල්ලි අච්චු ගන්න මැෂින් එකක් නැහැ. අකමැත්තක් නෙමෙයි මම පැහැදිලි කිව්වේ. අපි ක්‍රමවේදයක් දුන්නා. ඒ ක්‍රමවේදයට කැමති නැහැ කිව්වා. ඉතින් අපි මොනව කරන්නේ? පවර කාණ්ඩ පුළුවන්. මේ රටේ නීති පද්ධතියක් තියෙනවානේ. නීතියක් තියෙනවා මේ අපි මේ ගිවිසුම් සයින් කරේ ශ්‍රී ලංකා ආණ්ඩුවත් එක්ක. ඉතින් ඒ නීති මාලාව තුළ පවර කාණ්ඩ අවශ්‍ය කටයුතු කරන්න ඒගොල්ලන්ට තියෙනවා. හැබැයි පවර කාණ්ඩ දෙයක් නැහැ. මේවා ඔක්කොම ලිස්ටඩ් කම්පනිස්. කොටස් වලද පොලේ කොටස් තියෙන කම්පනි. කවුරු හරි මේ කම්පනි එක ගන්න කිව්වොත් කාටුණත් ගන්න පුළුවන්.